කොවිඩ් ව්‍යසනයත් එක්ක මේ ආණ්ඩුව බොහොම ආර්ථික අතින් පහත් අඩියක සිටින්නේ. එනිසා මේ රටේ මහ ජනතාවට සහන ලබා දීම ඇතුළු රටේ සංවර්ධන කටයුතු අති බහුතරයක් බොහොම ඉබිගමනේ ගමන් කරන්නේ. එනිසා අපි අදහස් කරා දිගින් දිගටම මේ රටේ සිද්ධ වෙලා තියෙන මහා ප්‍රමාණයේ බදු වංචාවන් එවැගේම බදු මුදල් ගෙවීම් පැහැර හැරීම් සිද්ධ කරලා තියෙන දැවැන්ත සුප්‍රකට සහ කුප්‍රකට ව්‍යාපාරිකයෝ ඇතුළු විශාල පිරිසක් මේ රටේ ඉන්නවා. එනිසා අපිට මේ සම්බන්ධව තොරතුරු දිගින් දිගටම ගලාගෙන යමින් පවතිනවා. ඒ අනුව තමයි අපි මේ අනාවරණයන් දිගින් දිගටම සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම අද දවසේදී අපේ අනාවරණය සිද්ධ වෙන්නේ අපි දන්නවා මහ බැංකු බැඳුම් කර වංචාව ලංකාවේ සිද්ධ වෙච්ච මෑතක සිද්ධ වෙච්ච සුප්‍රකට සහ විශාලතම මුදල් මංකොල්ලය. ඒ මංකොල්ලේ එක් ප්‍රධාන මහමල කරුවෙක් වෙච්ච අර්ජුන ඇලෝසියස් කියන පුද්ගලයාට අයිති ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගමේ මේ බදු මුදල් මහා වංචාව පිළිබඳව තමයි අද දවසේදී අපි අනාවරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ අනුව මේ කියන සමාගම විසින් මෙරටේ අහිංසක මිනිසුන්ගේ බදු මුදල් බිලියන ගාණක් වංචා කරමින් ඔවුන් බදු මුදල් ගෙවීම පැහැරහැරමින් පවතිනවා. විශේෂයෙන්ම කියන්න ඕන කාරණාව තමයි මේ වෙන විට මේ කියන WM මෙන්ඩිස් සමාගම බිලියන 20කට ආසන්න බදු මුදල් බිලියන 20 බිලියන් බිලියන් 20කට ආසන්න බදු මුදල් ගෙවීම පැහැරහැරමින් ඉන්නවා. ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බිලියන 6කට ආසන්න බදු මුදල් ගෙවන්න තියෙන මේ සමාගම. ඒ වගේම තමයි අනාවරණය වන කරුණු අනුව සුරාබද්දු දෙපාර්තමේන්තුවට 1.1 බිලියන් ගෙවන්න තියෙන මේ සමාගම. ඒ වගේම තමයි රාජ්‍ය බැංකු සහ ඒ වගේම මූල්‍ය ආයතන සඳහා විශාල බදු ප්‍රමාණයක් සහ විශාල ණය ප්‍රමාණයක් මේ කියන මෙන්ඩිස් සමාගම ගෙවන්න තියෙනවා. ඒ අනුව මහජන බැංකුවට ආසන්න වශයෙන් බිලියන 5.5ක මුදලක්, ඒ වගේම ලංකා බැංකුවට බිලියන 4ක මුදලක්, ඒ වගේම පීපල් ලීසින් සමාගමට මිලියන 800ක මුදලක්, ඒ වගේම විවිධ සේවා සැපයුම් ආයතන වලට බිලියන 2කට ආසන්න ප්‍රමාණයක් ගෙවන්න තියෙනවා. මේ විදිහට ගත්තට පස්සේ රාජ්‍ය ආයතන වලට ගෙවන්න තියෙන බදු මුදල් සහ ඒ වගේම රාජ්‍ය බැංකු සහ මූල්‍ය ආයතන වලට තියලා තියෙන ණය පොල්ල විදිහට ගත්තට පස්සේ, නැත්නම් මේ ණය විදිහට ගත්තට පස්සේ මේ WM මෙන්ඩිස් සමාගම බිලියන 20කට ආසන්න ප්‍රමාණයක් බදු මුදල් සහ ණය ගෙවීම පැහැරහැරලා තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා හැමදාම තුනේ මේ කියන විශාල පරිමාණයේ ව්‍යාපාරිකයෝ ලොකු ලොකු චරිත, දේශපාලන චරිත, ඒ වගේම නොයෙකුත් ආණ්ඩු තමන්ගේ ග්‍රහණයට හසු කර ගනිමින් ඔවුන්ට නොයෙකුත් සේවා සහ පහසුකම් සපයමින් ඔවුන් විසින් මේ අහිංසක මිනිසුන්ගේ ප්‍රකෝටි ගණන් වෙච්ච බිලියන ගණන් වෙච්ච බදු මුදල් පැහැරහැරමින් ඔවුන්ගේ ව්‍යාපාරයන් යහමින් සිද්ධ කරගෙන ගියා. ඒ අනුව තමයි මේ WM මෙන්ඩිස් සමාගමත් මේ කටයුත්ත යහමින් සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම මේ කියන ආයතන විශාල ප්‍රමාණයක් ඔවුන් මේ බදු මුදල් නොගෙවා සිටීමේ වෙනුවෙන් වෙනම වැඩපිළිවෙලක් දියත් කරගෙන යනවා. ඒ වෙනුවෙන් වෙනම වැඩපිළිවෙලක් ඔවුන් නඩත්තු කරනවා. ඒ නඩත්තු කිරීම හුදෙක්ම බදු මුදල් ගෙවීම පිණිස නෙවෙයි, බදු මුදල් නොගෙවා සිටමින් කොහොමද ඔවුන් ඒ නොයේ කාණ්ඩු යටතේ නොයේ කාලවලදී ඔවුන්ගේ ව්‍යාපාරයන් දියත් කරගෙන යන්නේ කියන කාරණාව. ඒ අනුව තමයි මේ WM මෙන්ඩිස් සමාගම මේ අර්ජුන ඇලෝසියස්ට අයිති මේ සමාගම මේ විදිහට බදු මුදල් නොගෙවමින් කටයුතු කරන්නේ යනුව. විශේෂයෙන්ම අපි දන්නවා රජයක් වුණාම ආණ්ඩුවක් වුණාම මිනිස්සු පරිභෝජනයට ගන්න හාල් ලැටේ ඉඳලා පරිප්පේටේ ඉඳලා අලලූණු ගෙඩියේ ඉඳලා බදු ගහනවා. ඒ වගේම තමයි මේ කොවිඩ් ව්‍යසනයත් එක්ක මේ වෙලාවේදී මේ වර්තමාන ආණ්ඩුව මහ ජනතාවට සහන දෙන්න දැඩි අපහසුතාවයක ඉන්නවා. ඒ වගේම මේ රටේ අනිකුත් ඒ ආර්ථික ක්‍රියාවලිය රැගෙන යෑ මේ විශාල අර්බුදයක ඉන්නවා, ණය අර්බුද තියෙනවා. ඒ වගේ අනිත් පැත්තෙන් අයවැය පරතරයේ විශාල විදිහට හෙට අනිද්දාට අපිට එළිදකින්න පුළුවන් වෙයි. මේ අනුව බලනකොට
අපිට ඉතාම පැහැදිලි වෙන කාරණාවක් තමයි ආණ්ඩු ගණනාවක් යටතේ දිගින් දිගටම මේ ඉතිහාසය පුරාවටම සිද්ධ වුණ දේ තමයි මෙරටේ සුප්‍රකට සහ කුප්‍රකට ව්‍යාපාරිකයෝ හැමදාමත් කරේ ඒ ඒ බලයට පත් වෙන ආණ්ඩුත් එක්ක ඒ ආණ්ඩුවල ප්‍රධාන තරදුරුත් එක්ක ඩීල් කරමින් ඔවුන් මේ බදු මුදල් නොගෙවමින් ඒ ආණ්ඩුවලට සහ ඒ ප්‍රධාන දේශපාලකයන්ට නොඑක් විදිහට වරදාන වරප්‍රසාද දෙමින් ඔවුන්ගේ මේ කූට ව්‍යාපාරයන් දියත් කරගෙන යනවා බදු මුදල් ගෙවන්නතුව අපි දන්නවා පුංචි මිනිහෙක්ගේ ව්‍යාපාරයකින් බදු මුදලක් අය විය යුතු නම් කොහොමද ඒ වගේ වෙලාවන් වලදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු ඒ ආයතන ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණාව හැබැයි මෙවැනි අර්ජුන ඇලෝසියස්ලා වැනි මේ රටට මහා පරිමාණයේ බැඳුම් කර මුදල් වංචාවෙන් හානි කරපු පුද්ගලයන්ට තවදුරටත් ඔවුන්ගේ ව්‍යාපාරවලට මේ විදිහට සහන දෙමින් ඒ වගේම ඔවුන්ට ඔවුන්ගේ ව්‍යාපාරයන් රිසිසේ ක්‍රියාත්මක කරගෙන යාමට සැලසීම බොහොම කනගාටුදායක තත්වයක් ඒ අනුව අපි දන්නවා මේ වෙන විට මේ WM මෙන්ඩිස් සමාගමට අධිකරණ ක්‍රියාමාර්ගයක් දියත් කරලා තියෙනවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඔවුන්ට අය විය යුතු බදු මුදල් වෙනුවෙන් ඒ වගේම ඔවුන් නොගෙවා පැහැර හරින ලද බදු පිළිබඳ සහතික අපිට මේ වෙන විට අපිට තොරතුරු අනාවරණය වෙලා තියෙන මෙන්න මේ කියන සහතික වලින් ඉතාම පැහැදිලි වෙනවා ඔවුන් බිලියන 5කට ඒ වගේම බිලියන 6කට ආසන්න මුදලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට විතරක් අහිමි කරමින් කටයුතු කරනවා විශේෂයෙන්ම අපි දන්නවා මවුන්ට තියෙන දේපල වත්කම් පිළිබඳව අපි අනාවරණය කරගෙන තියෙනවා අපි දැකලා තියෙනවා ඒ වගේම මේ නීති ක්‍රියාත්මක කරන ආයතන අනාවරණය කරගෙන තියෙනවා මහ බැංකු බැඳුම් කර වංචාවේදී ඔවුන්ගේ වත්කම් දේපල පිළිබඳව විශේෂ අනාවරණයක් සිද්ධ වුණා එවැනි වටපිටාවක් තුළදී ඔවුන් මේ විදිහට එක වසරක විතරක් නෙවෙයි එක ආණ්ඩුවක් තුළ විතරක් නෙවෙයි ආණ්ඩු ගණනාවක් යටතේ වසර ගණනාවක් තිස්සේ නොයෙක් විදිහට කූට උපක්‍රමයන් පාවිච්චි කරමින් දේශපාලන සම්බන්ධකම් පාවිච්චි කරමින් මේ විදිහට බිලියන ගණන් බදු මුදල් නොගෙවා ඔවුන් බදු මුදල් නොගෙවීමේ ක්‍රියාවලිය දිගින් දිගටම නඩත්තු කරගෙන යනවා ඒ නඩත්තු කරගෙන යෑම හැමුවේදී ඔවුන්ට මේ විදිහට අධිකරණ ක්‍රියාමාර්ග අරගෙන මේ අධිකරණ ක්‍රියාමාර්ග අපි දන්නවා වසර ගාණක් ඇදමින් යනවා ඒ ඇදමින් යන වසර ගාණක් ඇතුළතදී ඔවුන් නොයෙකුත් උපක්‍රම පාවිච්චි කරලා මේවකින් ලිස්සල යනවා එනිසා අපි ආණ්ඩුවට යෝජනා කරනවා වහාම මේ රටේ අයවැය පරතරය විශාල ප්‍රමාණයකින් පියවන්න පුළුවන් විදිහේ ඒ වගේම අපේ රටට අහිමි වෙලා තියෙන විශාල බදු මුදල් ප්‍රමාණයක් අය කර ගැනීම වෙනුවෙන් සුවිශේෂී අවධානයක් වහාම ආණ්ඩුව යොමු කළ යුතුයි එය බිලියන ගණන් බදු මුදල් වංචා කරපු මේ WM මෙන්ඩිස් සමාගම වැනි සමාගම් පිළිබඳව ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නැතුව ඒ වගේම මේ අධිකරණ ක්‍රියාමාර්ග වැනි ක්‍රියාමාර්ගයන් වලට යමින් කාලය මරන්නේ නැතුව ඊට වඩා විධිමත් ඒ වගේම ඊට වඩා වේගවත් ක්‍රියාමාර්ගයක් අනුගමනය කරමින් මේ බදු මුදල් අය කර ගැනීම වෙනුවෙන් කටයුතු කළ යුතුයි ඒ අනුව ඔවුන්ගේ දේපල තියෙන විශාල ප්‍රමාණයක් ඒ දේපල හෝ රාජසන්තක කරලා මේ බදු මුදල් වහාම පියවා ගැනීම වෙනුවෙන් කටයුතු කළ යුතුයි එහෙම නොවුනොත් දිගින් දිගටම මේ රටේ ඉන්න මේ කුප්‍රකට සහ සුප්‍රකට දේශපාලන හයියත්ය පාවිච්චි කරන මේ ව්‍යාපාරිකයෝ මේ බදු මුදල් වංචාව දිගින් දිගටම සිද්ධ කරමින් මේ රටට අනර්ථයන් කරමින් ඔවුන් කටයුතු කරાવි එනිසා මේ WM මෙන්ඩිස් සමාගම විශේෂයෙන්ම අර්ජුන ඇලෝසියස් බන්ධනාගාරගත වෙනකොට 2018 පෙබරවාරි මාසයේදී මේ කියන සමාගම 2018 අප්‍රේල් මාසයේදී ජයසිරි හෝල්ඩින් කියන සමාගමට ඔවුන් පවරනවා මේ ව්‍යාපාරය රැගෙන යන්න හැබැයි අර්ජුන ඇලෝසියස් අපමත එළියට ආවට පස්සේ නැවත වතාවක් ඔවුන් අධිකරණ ක්‍රියාමාර්ගවලට ගිහිල්ලා මේ සමාගම වසර 10කට දුන්නත් ජයසිරි හෝල්ඩින් වෙත නැවත වතාවක් ලබාගෙන තිබෙනවා එතකොට ඒ කටයුතු සියල්ල යහමින් කරනවා හැබැයි මේ බදු මුදල් දිගින් දිගටම වංචා කරමින් පවතිනවා ඊට අමතරව මේ කියන සමාගමට මෙරටේ සුප්‍රකට එතනෝල් ජාවාරම් කරු ඇතුළත් කරගෙන සිටිනවා කවුරුත් කියන ජයලත් පීරිස් කියන පහුගිය කාලේදී වියට්නාමයෙන් එතනෝල් ලීටර් 60,000ක ප්‍රමාණයක් ගෙනල්ලා ඒ අහුවෙච්ච සුප්‍රසිද්ධ චරිත තමයි මේ කියන ව්‍යාපාරයේ දැන් කොටස්කරුව බවට පත් වෙලා තියෙන අධ්‍යක්ෂක මණ්ඩලය බවට පත් වෙලා තියෙන්නේ එනිසා මෙවැනි කුප්‍රකට වංචාකාර අධ්‍යක්ෂක මණ්ඩලයක්
යොදා ගනිමින් අර්ජුන ඇලෝසියස් දිගින් දිගටම සිද්ධ කරගෙන යන මේ සෙල්ලම හරහා අපිට පේන්නේ මේ රටට බදු මුදල් අහිමි කරමින් කටයුතු කිරීමයි. එනිසා අපි ආණ්ඩුවට කියනවා මේ වගේ මහා පරිමාණ බදු මුදල් පැහැර හරින්නම් වෙනුවෙන් බොහොම දීන නැත්තම් බොහොම මටසිලුට ක්‍රියාමාර්ගයන් දියත් කරමින් කල් මරමින් නොයෙකුත් විදිහ අධිකරණ ක්‍රියාමාර්ග හරහා ඔවුන්ට තව දුරටත් එවැනි මගඩි සිද්ධ කරන්න ඉඩ සලස්සන්නේ නැතුව වහාම ඔවුන්ගේ දේපල රාජසන්තක කරලා හෝ මේ බදු මුදල් අය කරගෙන මේ රටේ ජනතාවට සහන සලසන්න සෙත සලසන්න කටයුතු කරන්න කියන ඉල්ලීම මේ වෙලාවේදී අපි බොහොම කරුණාවෙන් මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා।